This is a really pretty CPR doll. I guess I'll go first. Stop! I born him, Mortimer. අදාපි කතා කරන්න යන්නේ විනස්මීදී ෆිල්ම් එකක් ගැන. මේකේ නම තමයි Good Boys. මුලින්ම රිලීස් වෙලා තින්නේ 2019 අවුරුද්දේ. මේ ෆිල්ම් එකේ IMDb රේටින්ග් එක තියෙනවා 6.7ක් විදියට. මේ ෆිල්ම් එක ඇඩ්වෙන්චර් කොමඩි කැටගරි එකට තමයි වැටෙන්නේ. ඉතින් අපි බලමු මේ ෆිල්ම් එක මොන වගේ ෆිල්ම් එකක්ද කියලා. කතාව දිගේ හැරෙන්නේ 6th grade එහෙමත් නැත්නම් වයස අවුරුදු 10 11 අතර හොඳම යාළුවෝ 3 දෙනෙක්ගේ වටේ. We're in 6th grade now. We need to start doing 6th grade things. කතාව යන්නේ මෙහෙමයි. අපේ රටේ ඉස්කෝල වල මේ දේ ගොඩක් සිද්ධ වෙන්නේ නැති වුණත් ඇමරිකාවේ බුලියින් වගේ දේවල් ගොඩක් සිද්ධ වෙනවා. මේක නිසාම ගොඩක් ඉස්කෝල වල ප්‍රසිද්ධ ළමයි කියලා කොටසක් බිහි වෙනවා. මේ වගේ ප්‍රසිද්ධ ළමයි විතරක් සහභාගී වෙන පාටි එකකට මැක්ස්ට ආරාධනාවක් ලැබෙනවා සොරෙන්ගෙන්. ඉතින් මේ ආරාධනාවත් එක්ක මැක්ස් දැනගන්නවා එයාගේ හිත ගිය බ්‍රික්ස්ලි කියන ගෑනු ළමයාත් මේ පාටි එකට එනවා කියලා. You should come. Trust me. ඉතින් මේ මොනවා කරත් මැක්ස්වත් එයාගේ යාළුවෝ දෙන්නවත් කිසිම දවසක ගෑනු ළමයි කිස් කරලා නැහැ. කිස් කරන විදිය ඉගෙන ගන්න ළඟ තියෙන ගෑනු ළමයි ඉන්න ගෙදරකට මැක්ස් සහ එයාගේ යාළුවෝ දෙන්න තාත්තගේ ඩ්‍රෝන් එක යවනවා. ඊට පස්සේ ඒක එයාලා අතින් විනාශ වෙනවා. ඉතින් තාත්තගෙන් බැනුම් අහන්න තියෙන මේ යාළුවෝ තුන්දෙනා ඩ්‍රෝන් එකක් හොයන් ගිහින් අන්තිමේදී පාටි එකේදී මැක්ස් බ්‍රික්ස්ලිව කිස් කරන්න යන කතාව තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නේ. ඒ අතරම එයාලට මොලී කියන ඩ්‍රග් එකත් යම් හේතුවක් නිසා ලැබෙනවා. ඉතින් ඒකත් අරගෙන තමයි මේ ඩ්‍රෝන් එක හොයන්න යන ගමන යන්නේ. We also have drugs. He was on to us. Okay, what do you have? Schedule 1 controlled substance with intent to distribute. කතාව ඉතුරු ටික බලලා රස විඳින්න මම ඔයාලට බාර ගන්නවා. මේ ෆිල්ම් එක ඇත්තටම විනෝදජනක ෆිල්ම් එකක්. ගොඩක් සිද්ධ වෙන දේවල් ලංකාව වගේ රටක ජීවත් වෙන මිනිස්සුන්ට ජීවිත කාලයකට සිද්ධ නොවන දේවල් වුණා. බලන කෙනාට ලොකු විනෝදයක් ලැබෙන විදිහට මේ ෆිල්ම් එක හදලා තියෙනවා. People do sex on it. ඒ වගේම මේ ෆිල්ම් එකෙන් දෙන තවත් ලොකුම ආදර්ශයක් තමයි අපි ලොකු වෙනකොට අපේ හොඳම යාළුවා වුණා එකම දෙයකට නෙවෙයි උනන්දුවක් දක්වන්නේ. එක ෆිල්ම් එක අවසාන වෙද්දී මේ යාළුවා තුන් දෙනා තේරුම් මරන් තමන්ට ආස විනෝදාංශය කරගෙන යන එක තමයි මේ ෆිල්ම් එකේ වෙන්නේ. ඉතින් අනිවාර්යෙන් බලන්න මේ ෆිල්ම් එක. මේ ෆිල්ම් එකේ පොඩි ළමයි හිටියට ගෙදර ආයේ එක්කනම් බලන්න එපා. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එක ලයික් කරන්න. ඉදිරියට මේ වගේ කතා කරන්න කැමති ෆිල්ම්ස් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. අපි චැනල් එකට සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. තවත් මේ වගේ වීඩියෝ එකකින් අපි ආයෙත් දවසක හම්බෙමු. ඔයාලට සුබ දවසක්.